मल पहन पूजा करमीन अहिंसायगे हिते सुराज्य ඇති ආදරය කියන්නේ දැල්වෙන පහන් වලින් වැලිමලුවේ හදවතක ආකෘතියක් අඳිනවා. එහි මැද ඇයට නිතර හුරතලයට කියවෙන මෙතන කියන වචනයක් තනා තිබෙනවා. ශරීන් පැමිණි අරමුණ කුමක්දයි දැනගන්නේ කොහොමද කියලා රවි දේව සමගින් කතා බහ කරමින් පසු වෙනවා. එරිකිතා විමසිල්ලෙන් අහිංසයනතුරු මග බලන් ඉන්නවා. එවිට රයිනි අහිංසට විරුද්ධව එරික කුපිත කරවීම උත්සාහ කරනවා. අහිංසාව විවාහ කර ගැනීමේ අදහසත් නොහරින බව රවි දේවට කියා සිටිනවා. පහවදා අහිංසා උදෑසනම අවදි වී සුරාජ්ලගේ ගෙදර යනවා. අහිංසාව දකින සුරාජ් පුදුමයටපත් වෙනවා. ඉන්පසු අහිංසා ඇය ආරන් දීපු අලුත් ඇඳුම්ද අඳවගෙන සුරාජ්ව ඔෆිස් එකට එක්කන් යන්න ගෙදරින් පිටත් වෙනවා. ඉතින් උදෙන්ම ගෙදරින් පිට වූ අහිංසා තාමත් ඔෆිස් ආවේ නැති බව එරික් වික්‍රමගෙන් දැනගන්නවා. මේ වෙනකොට අහිංසා සුරාජ් එක්කම ඔෆිස් එකට එනවා. අලුත් සර් කෙනෙක් කියලා මුලින්ම සුරාජ්ව වික්‍රමට හඳුන්වා දෙනවා. मेतर एरिगी कदवीमकिन संदमाली राजकारीट वार्ता करनवा एन विक्रम हुंदटम कलबलेट पत्वी इगेन रायनट देनुम देनवा ए कुमक उनत संदमालीगी फेमिनीमेन सुराजट कुमक सिदुवेद अहस मालिका अद इतन सिट मोकटद मानुसय दिकरुने बाय वेन्ने මගේ ළඟට ගත්තේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ආයේ. ඒත් මේ සිද්ධ වෙන දේවල් එක්ක මට ලොකු බයක් දැනෙනවා. මේ සදෙම වෙච්චදී ආයෙ වෙන්නේ නැහැ මිස්. ඔයා මේ ජොබ් එකට යන්නේ කැමැත්තෙන් නෙමෙයි නේද අයියේ? මට ඇත්ත කියන්න. හරියටම හරි මිස්. මට මේ රස්සාව ගැලපෙන්නේ නැහැ මිස්. මම මිස්ටර් කිව්වේද? ඇයි? मिस बुडा कितान दिबने मिस मत्रीविल पैदगन मम्मागे पाडुवे लल्लेगे हिटपु माव उडिंगल एकबाट डायरेक्टर बॉस आधारियम මොකද මිස් මට වෙන්නේ ඔයාට හැමදේටම හුරු වෙන්න පුළුවන් ඉතින් මිස්ටර් කියන්නේ මිස් එතනට ගියාම මට තේරෙන්නේ නැහැ මිස් මගේ කකුල් දෙක සට සට ගාලා ගහන්නේ මෙඩ්ලින් ගන්නවා अब मट देर मिस आई मैं मुनो ग्रंथ मट देर अर्थम मिस मम्मी एने मिस की दमक दीरा बीवे सत्तुट दुखट मिस नीन मेरी करना मिस को देखा मंदा अन्ना दुकाई ने मट बैवाड़ दोस किया पुंचिकाली नांग वागे दुकटे सेपटे वागे लंगिंग हिटे वागे आलुवन मागे मैट्टी एक वाट वितरक ने मैं आई हेमोटम वागे हेम वेनो एक ही पाव मिस या हुंदिंग हिंदी आई मैट्टी ए जीविते ठुरुए वा मे जीविते ठुरुएन එතකොට අපි හැමෝටම හොඳයිනේ. අයියේ තරහයිද? අනේ නෑ මිස්. අම්මිසෙක තරහ නෑ. ඒත් මට දුකයි. කොටනවාගේ නියමලකට ඉවිත කොටන්න පුජන් මම මේ කුඹුරු කොටනවා කියලා නෑ 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 වැඩක් නේ කරගෙන යන්න අනේ නිකන් මේ පාඩුවේ ඉතානන්දන මම පාඩුවේ තමයි හිටියේ ඇවිල්ලා දැන් අපිට සනීප නෑ මොකද්ද කියන්නේ ගියාංගෝ ඇවිල්ලා කුමාරයා තොත්ත බබාය කතා කරන්න බා කුමාරයා කියන දෙයක් ඇවිල්ලා කෙලින් ගියාම් බන් නියම් වයින් හොර වෙන්නද එච්චර මේක නෙලා තියෙන්නේ කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා. දැන් කියන්න බෑ. ඔයා දැන් බිසීනේ. හරියට බිසීද මොසීද වැඩක් නැහැ නේ මට ඕන නැහැ මොකක් හරි හිතේ තියෙනවා නම් කියන් එච්චරයි. කුමාර අයියා ඔයාට දැන් හිටු කියලා මැසේජ් එනවනේ. මටත් ආවා මැසේජ් ඔය වගේම ඉස්සර ඔය නම්බරෙම. මම පළෙන් බය යන්න නිකන් යන්න. හා කුමාර අයියා දැනගෙන ගියොත් කතරගම. නැතන ගියොත් අතරමඟ. මට වෙච්ච දේ තමයි වාටත් වෙන්නේ. මොනවද වෙච්ච දේ මට වෙන්නේ? මේක අහගන්න. ඔබ පෙම් කරනා ඔබේ කුමාරේ මට දාදරේ කියා තිබේ. සින්දුවේ කෑල්ලක් කාලා මම කියනනම් සින්දුවම ඇහුවනම් ගඟට පයින්නවා. ඔබ පෙම් කරනා ඔබේ කුමාරේ मट दादरे किया तिबे अरे कब के मारते को सिंधु के लाउन ते में कट तालन होने में अरे अबिला आ अरे अरे अभी मैं कब के मारते सिंधु के अन्ना मन धन दारत मारते सिंधु के ओ सम कोण त्रिकोण की ओबत मात आयातेटी ओब एक दिविल कैटिया मन तव दिविल कैटिया तरंग 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 अहस मालिका विक्रम ओन अद इंदला अपे युद्ध पिटियट मम आमुतु एस देगक गिनाला तियेनवा सदमाली थिंग कवुरुद दन्नवने मगे ऑफिस එකක වෙච්ච ලොකුම හොරකම අල්ලපු සීක්‍රට් ඒජන්ට් නේ සඳමාලි මිස් මෙහෙට ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ කැන්ඩි බ්‍රාන්ච් එක බලන්න කවුරුත් නැති වෙනවනේ සර්. එතකොට අපි වික්‍රමව කැන්ඩි යවනවා නේද සර්? හොඳ අදහස. මාව මේ මොනසෝ බය ගන්නන්න එපා. නෑ නෑ වික්‍රම කොහෙවත් යන්නේ නෑ වික්‍රම මෙහෙ ඉන්නවා. දෙන්න එකට එකතු වෙලා තමයි වැඩ කරන්න ඕන. දැන් මොනවද අපේ කම්පැනි එකේ නිවුස් මොනවද? එහෙනම් මොකුත් ප්‍රශ්නයක් නෑ සර්. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මෙහෙනේ. ඒ කිව්වේ සඳහන් මිස්. මොකද්ද මෙහි තියෙන ප්‍රශ්නේ? වික්‍රම දන්නවද සමහර ප්‍රශ්න පිරිමින්ට විසඳන්න බෑ. නමුත් ගෑනුන්ට තමයි ඒව විසඳන්න ශක්තියක් තියෙන්නේ. ඇත්තටම කැන්ඩි වල එච්චර ප්‍රශ්නයක් නෑ. මෙහි තියෙන ප්‍රශ්න. නේද? මන් දැනුවත් තරම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ සර්. වික්‍රම තියා බලන්න ඉන්නකෝ. ඉස්සරහට ඒ ගැන දැනුවත් වෙයි. ඉක්මනටම මේ වික්‍රම දැන් සුරාජ් ඔයාගේ වැඩවලට ජොයින් කරගන්නව නේද? ඔව් සර්. වික්‍රම සමහර ප්‍රශ්න මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් වගේ. මතු පිටින් පේන්නේ පොඩියට. යට ගල් පර්වතයක් වගේ. ওই නෞකාරයෝ හැම අර අයිස් කුට්ටිය උඩින් පේන ටික ගණන් ගන්න නැතුව ගිහිල්ලා වද්ද ගන්නවා. යටින් නැතිෙන්නේ ලොකුවට කුඩු පට්ටම් වෙන්න. මං කියන දේ තේරෙනව නේද? තේරෙන්නේ නැත්නම් මම පස්සේ වෙලාව කියා දෙන්න. දැන් මේ වික්‍රම ගිහිල්ලා මගේ මේ ඉන්වොයිස් එක කියලා හැටිද කියලා බලලා ඒකේ ඩීටේල්ස් ටික අරගෙන ඉන්න. අපි පස්සේ කතා කරමුකෝ. හරි සර්. මිනිහට තේරෙන්නේ නැතිනේ අපි කියන දේ. ඔව් සර්. තේරිලා නැහැයි කියලා සඳබාන්ට දැනුනොත් ටිකක් හොඳින් තේරුම් කරලා දෙන්න. आहस मालिगा කවද්ද නෑනේ පොත් බලන්න බැරිය පස්සේ කියන්නකෝ ඊපස්සේ අනේ මට බලන්න ඕන මටත් යන්න ඕන මාව එක්ක යන්න අම්මා එපා පොඩි කාත් එක්කද බං ඔය මුකුළු කර කර කතා කර කර ඉන්නේ පේනවනේ තාත්තේ මේ ගෙදර අලුත්ම තාත්තේ ඕක තමයි අලුත්ම තාත්තේ ආ එයාද මොකක්ද දන්නේ අපි මතක් වෙලා තියෙන්නේ මොකද අහනවා මතක් වෙලා තියෙන්නේ අම්මට තාත්තා නැතුව ගොඩක් පාළුවෙද අනේ මේ මගේ මුකුත් අහගන්න නැතුව ඉන්න කීපා ඇවුනනේ අන්නේ මේ ඉන්නලු පොඩි ඒ පාර මොකද කියන්නේ තාත්තා එද්දි අම්මට මොනවද ගේන්න ඕනේ අහනවා අනේ මේ මට මොනවත් ඕනේ නැහැ ඇඳිවතවත් ඉතුරු කරගෙන આવොත් ඇති බලපන් ඉතින් මේ මිනිහා වගේ වගක් නැතුව ඉන්න හැටි දැන් ඔය සැපගත්ත ඇති කියපන් එන්න කියපන් අපිට දැන් හරි ගිහිල්ලා තියෙන්නේ එන්න කියපන් අම්මට පාළුවිලු තාත්‍රික් මට එන්න ආව් බලන්නකෝ තාත්තා අම්මා ගැහුවා බලන්නක තාත්තා කියන්නේ ඕකෙන් පේනවද උඹට තාත්තට එතන පේනවද බලන්න ඈ අයියාද අපෝ අයියා දැන් අල්ලන්න බෑ තාත්තේ අය යන්නේ අඩි දෙකක් විතර උඩින් මෙයා දූදෙත් අහිංසක් ඇවිල්ලා වාහනේ දාන් ගියා ඔව් පොඩි කියපන් අයියා යනකොට පාර දෙපැත්තේ මිනිස්සු පෙරහැර වගේ ඇස් මෙහෙම නිරවගෙන බලාගෙන ඉන්නවා කියලා කියපන් ඈ මේ අම්මා මොකද කියනවා තාත්තේ අහලා බලන්නකෝ හලෝ ධර්මේ අනේ මිනිස්සු එනවා දැන් අපිට හරි ගිහිල්ලා තියෙන්නේ අවිහිංසදුව උදේ පාන්දරම යාගේ පත වාහනේ සිකියුරිටිත් එක්ක එනවා කොල්ලව දාගෙන යන්න. කොල්ලානේ සූට් බූට් ගහලා සපත්තු දෙක දාලා ටයි බයි ගහගෙන අනේ මන් දන්නේ රාජකුමාරයෙක් වගේ ධර්මේ එනවා කො බලන්න ඔතනට වෙලා හිටියම හරියනවේ. ධර්මේ පොඩි මේක ඔබල නවත්තන්න ඇති බම් මේ බලපන්. ආ කට් වෙලා මොන කට්ටක්ද බං මන් දන්නේ නැද්ද ওই මිනිහාගේ හැටි ඕක ඔබලා නවත්තන්න ඇති සිග්නල් නැති වෙන්නේ නැති මොන සිග්නලක්ද බං මන් දන්නේ නැද්ද ওই මිනිහාගේ හැටි මෙහෙදිත් ඉතින් මම මොකක් හරි වැදගත් සාකච්ඡාවක් පටන් ගත්ත ගමන් හිමීට රූටලා යනවා ඔය මිනිහා එලවටත් නැහැ මෙලවටත් නැහැ මෙලකටත් ඉතින් ගිනි වතුර ටික කටේ ගාගෙන ඇති කතා කරද්දි මට ওই නම්බර් එක දිගේම ගඳ ආවා ඈ මේ ෆෝන් එකකින් අම්මට ගඳාවද? ඔව් බං. එතකොට කොච්චරක් නම් කියලා බීලා ඇද්ද කියලා හිතාගන්න පුළුවන් නේ. අනේ ඇත්තට මේ මිනිහා නා. බලපම් පොඩ්ඩි. ඒ කාලේ ඉඳලා පතාගෙන ආපු භාර්යාව නේද මේ කතා කරන්න කියලා එක වචනයක් මගෙත් එක්ක හරියට කතා කරාද? ආපු දෙන්කෝ මම බලා ගන්න ඕනේ මිනිහාව. ආපු. හලෝ. ආවෝ කියා. බයිනවා non stop. අනේ කවද්ද එන්නේ තාත්තේ ඉක්මනට එන්න හොඳේ ඔව් ගහනව ඉවරයක් නෑ අප්පා hina වෙන්නේ හා මන් තියලා නැත්නම් ආයෙ ගුටි කන්න වෙයි උසල්යි मालिका බැරි වෙලාවත් ඔයාට ෂෙරින් එක සෙටල් වෙන්න වුණොත් මොකද කරන්නේ? පිස්සුද රයිනි? මං සීරියස් අහන්නේ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. පේන විදිහට නම් ෂෙරින් යන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ. නාද්‍යත් එන සතුටෙන් ඉන්නේ. එක පැත්තකින් මේ පුදුම වෙන දෙයක්වත් නැහැනේ. ඩැඩිගේ ගෙදරටනේ ඇවිත් තියෙන්නේ. වා මොනවා කිව්වත් මං ඔයත් එක තරහ නෑ රයිනි. ඔයාට තරහ වෙන්නත් බෑ. මෙච්චර දේවල් වුණාට පස්සේ ඔයා කොහොමද මට සද්දි දාන්නේ? මේවා දන්නවද මේ මොකද්ද මං ඊගාවට කරන්න යන්නේ කියලා? මොකද්ද කරන්න යන්නේ? මම මගේ දුවත් එක් කරගෙන මෙහෙට ඇවිල්ලා නවතින්න යන්නේ. එතකොට හොඳයිනේ. ගෑනු දෙන්නයි ළමයි දෙන්නයි. විකාර කියවන්නේ නැතුව ඉන්නවා. අපේ ප්ලෑන් සේරම ඉවරයි. මේක ගේමක් රයිනි. මාව වටන්න හදපු ගේමක්. ඔයාට මේක තේරෙන්නේ නැද්ද? ඒක හැමනම් ඒක අටෝපේකාත් එක්ක අපිට හැරෙන්නවත් බෑ රවි. ඔයා අහිංසගෙන තියෙන ওই බලාපොරොත්තුව එහෙන් පිටින්ම අතහැරලා ගන්න. කිසිම තේරුමක් නෑ. හරි. මට තව සතියක් කල් දෙන්න රයිනි. ඊට පස්සේ මං ෂෙරින්ව කොහොම හරි මෙහෙන් පිටත් කරනවා. මං තවත් එයාව මෙහෙ තියාගන්නේ නෑ. මම මීට කලින් මේ වැඩේ කරනවා. අර ළමයා නාද්ද ගැන හිතලා මං එහෙම කරේ නැත්තේ. පව් ඒ අහිංසක ළමයා මේවට පලි නැහැනේ. දැන් මොකද ඔය ෂෙරින්ට කරන්න හිතාගෙන ඉන්නේ? මං එයාත් එක්ක කතා කරලා විසඳුමකට එනවා. බැරි වුණොත්? නෑ එහෙම බැරි වෙන්නේ නැහැ. මං කොහොම හරි වැඩේ කරනවා. ඔයාගේ ටාගට් එක අහිංසා රවි. ඔයා අහිංසාව බැඳේ නැත්තම් අපිට ගොඩ යාමක් නැහැ. අපිට හැමදාමත් වලේ තමයි ඉන්න වෙන්නේ. ගොඩ යාමක් නැහැ. නෑ රයිනි. ඔයා බය වෙන්න එපා. මම මේ හැම දෙයක්ම විසඳනවා. මට තව එක සතියක් කල් දෙන්න. माइक्रोकैल्सियम सह प्रो फ्लोराइड सहित सिग्नल स्ट्रांग टीथ रात्रियेदी वडात ක්‍රියාකාරී දත්වල ඇති ඇසට නොපෙනෙන කුඩා සිදුරු දත් කුහර බවට පත්වීම වළක්වයි. සිග්නල් ස්ට්‍රොංග් ටීත් දත් කුහර වලට එරෙහි දිවා රාත්‍රී රැකවරණය. මම මේ ප්‍රශ්න සුරාජ්ගෙන් අහන්නේ. සුරාජ්ස ලොකු වගකීමක් බාර දෙන්න. උන්ට පව් කියන්න ඕනේ නෑ බං. කොටියාගේ පැටියා කොටියම තමයි. බැරිද රවිට මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම උදව්ව කරන්න? මම මේ ගැටේ ලියන්නේ වෙනම තැනකින් රවි. ඒකේ